සුබ දවසක් හැමෝටම. මට අද හදන්න හිතුණා කෝස් බීෆ් බෝන්ස් එකතු කරගෙන ජැක් රයිස් එකක්. ඔයාලා දන්නවත් ඇති, හැබැයි නොදන්න අයට දැනගන්නත් එක්ක මට නිකන් හිතුණා මේක ෂෙයා කරන්න ඕනේ කියලා. මේක මමත් ඉගෙන ගත්තේ, මමත් කාලා බැලුවේ, මමත් මැරි කරලාවට පස්සේ. හැබැයි මමත් දැන් ගොඩාක්ම ආස කෑමක්. මම මගේ හස්බන්, එතකොට මගේ බබාලා, මෙයාලා හස්බන්ගේ ෆැමිලි එකේ අය හැමෝම හරිම ආස කෑමක්. මේකට අවශ්‍ය වෙනවා බීෆ් බෝන්ස් කිලෝ එකක්, කොස් කිලෝ එකක්, හාල් කෝප්ප භාගයක්. අපි සාමාන්‍යයෙන් හාල් මනින්නේ හොණ්ඩු වලින්නේ, එතකොට අපිට හාල් හොණ්ඩු භාගයක් ඕන වෙනවා. සුදු ලුණු අමින් ගුරු පේස්ට් එක, රම්පෙ කරපිංචා, ලුණු අමරිස්, කරදමුංගු කරාබු නැටි කුරුඳු පොතු. එතකොට අපිට මේකට ස්පයිසස් විදිහට අවශ්‍ය වෙනවා කොත්තමල්ලි ඇට ටිකක්, සූදුරු ඇට කීපයක්, සූදුරු ඇට ස්වල්පයක්, කඩල පරිප්පු ඇට ස්වල්පයක්, කාරපිංචා රම්පේ ස්වල්පයක්, කම්මිරිස් ඇට ස්වල්පයක්, වියලි මිරිස් කරල් කීපයක්. මේ සියල්ල හොඳට කබලේ බැදලා නිවුනට පස්සේ අපි හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. තව පොල් කිරිත් අවශ්‍ය වෙනවා. එතකොට සාදා ගන්න පිළිවෙල මම දැන් කියන්නම්. මස් කටු අපි ගන්න පොට් එකේ යටටම දාගන්න ඕනේ. එතකොට මොකද, එතකොට තමයි ඒක තැම්බෙන්න ගන්නෙ. කොස් ඊට පස්සේ අපි කොස් එකතු කරලා, හාල් එකතු කරලා මේව තට්ටු තට්ටු වශයෙන් ටික ටික මේක එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කපාගත්තු ලුණු අවමිරිස්, රම්පෙ කරපිංචා, සුදු ලුණු අමිගුරු පේස්ට් එක, එතකොට කරදමුංගු කරාබු නැටි කුරුඳු පොතු ටික, ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු, තව අපි අර රෝස්ට් කරලා ග්‍රයින්ඩ් කරගත්තු ස්පයිසස් ටික, මේ ඔක්කොම එකතු කරලා අපි මේක තැම්බෙන්න තියන්න හදන්නේ පොල් කිරි වලින්. එතකොට අපිට දැන් මේ කිලෝ එකකට ආසන්නව හදන හින්දා අපිට පොල් කිරි යටි සාමාන්‍ය කිරි එක මාර්ග දෙකක වගේ පොල් කිරි අවශ්‍ය වෙනවා. මොකද දිය කිරි වලට වැඩිය මිටි කිරි තමයි වැඩිපුර අවශ්‍ය වෙන්නේ. පොල් කිරි අපි මේක වැහෙන ප්‍රමාණයට කිරි දාලා තියනවා. මේක රයිස් කුකරකේ හදා ගන්නත් පහසුයි. ඒක ඉතාමත්ම පහසුයි. මොකද අපිට බලබල ඉන්න ඕනේ නැහැනේ. අපිට ඒක රයිස් කුකරකේ තියලා අපිට තවත් වැඩකට යන්න පුළුවන්. දැන් මෙහෙම අපි පොට් එකේ හදනකොට පොඩ්ඩක් ඉතින් සැරින් සැරේ බලන්න වෙනවා. එතකොට රයිස් කුකරකේ අදමට හදන්න විදිහක් නැහැ මෙතන ප්‍රමාණය වැඩි හින්දා. මොකද මේක තැම්බිලා ඉදිලා එනකොට මේක රයිස් කුකරකේ කට කපලා එකක් වෙනවා. එතකොට අපිට මේක හැඳි ගන්නත් අමාරු වෙනවා, කූරු ගන්නත් අමාරු වෙනවා. ඉතින් මම හිතුවා පොඩ්ඩක් පහසු විදිහට ඉඩ ප්‍රමාණය වැඩි පොට් එකක් පාවිච්චි කරලා හදමු කියලා. ඔයාලට මේකට මස් කටු වෙනුවට කුකුල් මස්, මටන් වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොටත් රසයි. ඔයාලා හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. මට මේක හදලා ඉවරුණාට පස්සේ මොන වගේද කියලා පෙන්නන්න මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද චූටි පපාලත් එක්ක මට ඒක වීඩියෝ එක අතරමඟ නවත්තන්න සිද්ධ වුණා. ඉතින් මම ඊළඟ පාර හදනකොට අනිවාර්යයෙන්ම මේක හැදුවට පස්සේ මොන වගේද කියලා වීඩියෝ කරලා පෙන්නන්න. මේක හරියටම කිව්වොත් බිරියානි එකක් වගේමයි. ඕගොල්ලෝ හදපු අය නම් දන්නව ඇති, හදලා නැති අය හදලා බලන්නකො, හරිම රසයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයෙත් හමු වෙමු.